ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි පිසිමාර් YouTube නාලිකාව හරහා රැගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕපන් යුනිවර්සිටි එකේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව ගැන මේ වීඩියෝ එක හරහා ඔයාලට සම්පූර්ණයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ඕපන් යුනිවර්සිටි එකේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව ගැන වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. Study tips with CMR. මුලින්ම අපි කතා කරලා ඉමු ශ්‍රී ලංකාව තුළ නීතිඥවරයෙක් වෙන්න තියෙන අවස්ථා මොනවද කියලා නැත්නම් විශ්වවිද්‍යාල මොනවද කියලා අපි මුලින්ම කතා කරලා ඉමු. මුලින්ම තියෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාල නීති පීඨ. ඒ කියන්නේ ඔයාලා අපසෝසස් පෙළ විභාගයෙන් ඉහළින් සමත් වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පවතින නීති පීඨයකට ඇතුළත් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාල නීති පීඨය මේ සඳහා ඇතුළත් වෙන නමගොල්ලෝ ඉහළ ඉසෙඩඩගයක් ලබා ගන්න ඕනේ. ඊළඟට තියෙනවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලේ නීති පීඨයට ඇතුළත් වෙනවා නම් ඩේ ස්කෝල කෙනෙක් විදිහට ඔයගොල්ලන්ට විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඒ වගේම ඒ සඳහා ඇතුළත් වෙන එක ඉතාමත් තරංකාරී. මම මේ ගැන වෙන වෙනම විශාල වශයෙන් විස්තර කතා කරන්න යන්නේ නැහැ. මොකද මම ඊට කලින් මේ සම්බන්ධ වීඩියෝ දාලා තියෙනවා. ඊළඟට තියෙනවා නීති විද්‍යාල. මේ නීති විද්‍යාල හරහා ඔයගොල්ලන්ට උපාධියක් හම්බෙන්නේ නැහැ. මේ නීති විද්‍යාල හරහා ඔයගොල්ලන්ට හම්බෙන්නේ ඇටෝනිය ලෝය කියන තනතුර. මේ හරහා ඔයාලට නීතිඥවරයෙක් විදිහට වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ මේ මොන නීති පීඨයෙන් උපාධිය සම්පූර්ණ කරත් ඔයගොල්ලෝ නීතිඥවරයෙක් විදිහට කටයුතු කරන්න නම් මේ නීති විද්‍යාලවල අවසන් වසර විභාගය ලියන්න ඕනේ. අපි දැන් බලමු මේ නීති විද්‍යාලවලින් පස්සේ ලෝයෙ කෙනෙක් වෙන එකයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියකින් හරි වෙනත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගෙන නීතිඥවරයෙක් වෙන එකේ වෙනස මොකද්ද කියලා. මේ උපාධියක් ලබාගෙනවා නීතිඥවරයෙක් වුණොත් ඔයාට ඔපචුනිටි ගොඩක් තියෙනවා. නීති විද්‍යාලවලින් ඔයා නීතිඥයෙක් වුණොත් ඔයාට තියෙන්නේ ලෝයෙ කියන තනතුර විතරයි. හැබැයි ඔයා උපාධිය සහිතව නීතිඥවරයෙක් වුණොත් ඔයාට ලෝයෙ කියන තනතුරට අමතර ඔයාට නීති උපදේශක ඒ වගේ තනතුරු වලට යෑමේ හැකියාව තියෙනවා. මේක තමයි ප්‍රධාන වෙනස්කම ලෝ කොලෙජ් එකක් හරහා ලෝයෙ කෙනෙක් වෙන එකේයි උපාධියක් ලබාගෙන ඊට පස්සේ ලෝය කෙනෙක් වෙන එකේ ප්‍රධාන වෙනස. මීට අමතරව ඔයගොල්ලෝ උසාවියේ වැඩ කරද්දී ඔයගොල්ලන්ගේ තනතුරට මේක බලපාන්නේ නැහැ. මේ නීති විද්‍යාල සඳහා ඇතුළත් වීමත් ඉතාමත් අලංකාරී පොඩි පිටසක් තමයි බඳවාගන්නේ ඇප්ලිකේෂන් විශාල ප්‍රමාණයක් අතරින්. ඊළඟට තියෙනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. අපි ඉදිරියේදී ගැන විස්තර කතා කරමු. ඊළඟට තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාලය. මේ පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ විදේශ විශ්වවිද්‍යාල හරහා ඔයගොල්ලෝ නීතිවේදී ගෞරවපාදයක් සම්පූර්ණ කරනවා නම් ඒකෙන් පස්සේ ශ්‍රී ලංකාව තුළ ලෝක කෙනෙක් වෙනවා නම් ඒ සඳහා බලපාන කොන්දේසි විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ශ්‍රී ලංකාව තුළ ලෝක කෙනෙක් වෙනවා නම් ඔයගොල්ලන්ට මේ ක්‍රමවලින් තමයි ලෝක කෙනෙක් වෙන්න තියෙන්නේ. අපි දැන් බලමු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී ගෞරවපාදි පාඨමාලාව ගැන. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පවතින උපාධි පාඨමාලා අතරින් ඉතාමත් තරඟකාරී උපාධි පාඨමාලාව තමයි මේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව. ඒ වගේම ඇප්ලිකේෂන් විශාල ප්‍රමාණයක් ලැබෙන උපාධි පාඨමාලාව තමයි මේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව. මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් නම් ඔයගොල්ලෝ ඕනෑම වාර ගණනකදී අපසෝසස් පෙළ විභාගයෙන් ඕනෑම ස්ට්‍රීම් එකකින් S පාස් තුනක් තියෙනවා. ඒ කියන්නේ සබ්ජෙක්ට් තුන පාස් නම් ඔයාට මේ උපාධි පාඨමාලාව සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ උපාධි පාඨමාලාව සඳහා ඉල්ලුම් කිරීමෙන් පස්සේ ඔයාලා සිලෙක්ෂන් ටෙස්ට් එකක් සඳහා මුහුණ දෙන්න ඕනේ. මේ සිලෙක්ෂන් ටෙස්ට් එක ගැන කතා කරොත් මේකෙදී ඔයගොල්ලන්ට IQ, ජෙනරල් නොලෙජ්, සිංහල සහ ඉංග්ලිෂ් මේ විෂයන් වලින් ඔයගොල්ලන්ට පේපර්ස් හතරක් තියෙනවා. මේ පේපර්ස් හතරට එක පේපර් එකක් සඳහා ඔයගොල්ලන්ට පැයක කාලයක් තමයි ලැබෙන්නේ. ඔයගොල්ලෝ මේ පේපර් හතරම ලියන්න ඕනේ. මේ පේපර් හතරම ලියලා මේකෙන් සමත් වෙන ආයව තමයි මේ උපාධි පාඨමාලාව සඳහා බඳවගන්නේ. මේ සඳහා ඔයගොල්ලෝ පෙර සූදානමක්
තියාගෙන යෑම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේක ඉතාමත් තරංකාරී සුරු පිරිසක් තමයි බඳව ගන්න. ඒ සඳහා ඔයගොල්ලන්ට ප්‍රවීණ දේශකයෙක් විසින් මෙහෙවන අංග සම්පූර්ණ පාඨමාලාව සඳහා දැන් ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. මම ඒකට අදාළ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ ඒ හරහා ගෲප් එකට සම්බන්ධ වෙලා ඒ පාඨමාලාව සඳහා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ හරහා ඔයගොල්ලන්ට මේ උපාධි පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් පෙර සූදානමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. උපාධි පාඨමාලාව ඔයගොල්ලන්ට භාෂා තුනෙන්ම හදාරන්න පුළුවන්. සමහර සෙන්ටර්වල භාෂා තුනෙන්ම තියෙනවා, සමහර සෙන්ටර්ස් වල භාෂා තුනෙන්ම හැදෑරීමේ හැකියාව නැහැ. මේ උපාධි පාඨමාලාව ක්‍රෙඩිට් 120ක් සහිත ගෞරව උපාධි පාඨමාලාවක්. ඒ වගේම මේ උපාධි පාඨමාලාව හදාරන්න පුළුවන් සෙන්ටර්ස් ගැන කතා කරොත් කොළඹ, මහනුවර, මාතර, යාපනය, මඩකලපුව, බදුල්ල, කුරුණෑගල, රත්නපුර වගේ සෙන්ටර්ස් වල ඔයගොල්ලන්ට හැදෑරීමේ හැකියාව තියෙනවා. මේ සඳහා අවුරුද්දකට ඇප්ලිකේෂන් 20,000කට අධික ප්‍රමාණයක් ලැබෙනවා. මේ 20,000කට අධික ප්‍රමාණය අතරින් ඔයගොල්ලන්ට මේ උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා මෙයාලා තෝරාගන්නේ 700ක් වගේ පිරිසක්. අවස්ථාව ලැබෙන්නේ 700කට වගේ පොඩි පිරිසකට. කෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරද්දී මේකේ අධ්‍යාපන ක්‍රමය අනෙක් විශ්වවිද්‍යාලවලට වඩා වෙනස්. මං කලින් වීඩියෝලත් මේ ගැන කතා කරලා තියෙනවා. විවෘත විශ්වවිද්‍යාලේ පවතින්නේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක්. ඒ කියන්නේ ගොඩක්ම ඔයගොල්ලන්ට තියෙන්නේ දුවන් අධ්‍යන ක්‍රමයක්. මේ නිසා ඔයගොල්ලන්ට රැකියාවක් කරන ගමන් වුණත් මේ උපාධි පාඨමාලාව හැදෑරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගොඩක් අය අහලා තිබි ප්‍රශ්න තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙලා ඉන්නේ ඕපන් යුනිවර්සිටියේ ඩිග්‍රී එකක් හදාරන්න බාධාවත්ද කියලා. එහෙම බාධාවක් නැහැ. මොකද ඕපන් යුනිවර්සිටියේ ඔයගොල්ලෝ ඩිග්‍රියක් හදාරන්නේ මුදල් ගෙවලා. ඒකින්ද රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඔයගොල්ලෝ ලියාපදිංචි වෙලා ඉන්න එක මේකට ගැටලුවක් නැහැ. ඒ වගේම ඔයගොල්ලන්ට මේ උපාධි පාඨමාලාව හදාරද්දි ඉන්ටර්න් කාලයක් ලැබෙනවා මාස 6ක. මේ ඉන්ටර්න් කාලය කියන්නේ ඔයගොල්ලෝ ලෝය කෙනෙක් ළඟ ට්‍රේනින් වෙන්න ඕනේ මාස 6ක කාලයක්. අනික උපාධි පාඨමාලාව වගේම තමයි මේකෙදිත් ඔයගොල්ලෝ මේ ඉන්ටර්න් කාලය සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ මේ උපාධි පාඨමාලාවෙන් පස්සේ මම කලින් කිව්වා වගේ ලෝය කෙනෙක් විදිහට වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න නම් ඔයගොල්ලෝ නීති විද්‍යාලයේ අවසන් වසර විභාගෙ ලියන්න ඕනේ. ඒකෙන් පස්සේ තමයි ඔයගොල්ලෝ attorney at law කෙනෙක් විදිහට පිළිගන්නේ. මේ සඳහා ඉදම්පත් යොමු කරන ආකාරය ගැන කතා කරත් ඔයගොල්ලන්ට මේක ගැසට් කරපුවාම open university website එක හරහා ආයුධම් කිරීමේ හැකියාව තියෙනවා. තවම 2024 2025 අධ්‍යයන වර්ෂය සඳහා මේ උපාධි පාඨමාලාව ගැසට් වෙලා නැහැ. මේක ගැසට් කරපු ගමන්ම අපි මේ නාලිකාව හරහා ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. ඒ වගේම මේ උපාධි පාඨමාලාව සඳහා නිවැරදිව ඉදම්පත් යොමු කරන ආකාරය ගැනත් ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව හදාරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් දැම්ම ඉඳලා ඔයගොල්ලෝ මේ එන්ට්‍රස් එක්සෑම් එක සඳහා සූදානම් වෙන්න ඕනේ. මේක ඉතාමත් තරඟකාරී. ඔයගොල්ලන්ට මේ සඳහා සූදානම් වෙන්න පුළුවන් මම අරින් කලින් කියපු පාඨමාලාව සඳහා ලියාපදිංචි වෙලා. ඒකට අදාළ විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ ගෲප් එකට ජොයින් වෙලා ඔයගොල්ලන්ට ඒ විස්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ මේ උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා ඔයගොල්ලන්ට යන වියදම ගැන කතා කරොත් මේ ඕපන් යුනිවර්සිටි එකේ තියෙන හැම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකම වගේ හදාරන්න ඔයගොල්ලන්ට යන්නේ ලක්ෂ 3ක් වගේ මුදලක්. මේ ලක්ෂ 3ක් වගේ මුදලක් ඔයගොල්ලන්ට වියදම් වෙන්නේ මේකත් ඔයගොල්ලන්ට එකපාර නෙවෙයි ගෙවන්න තියෙන්නේ. ඊයර් එකෙන් ඊයර් එකට ඒ වගේ තමයි ගෙවන්න තියෙන්නේ. මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේ සම්බන්ධව අයිඩියා එකක් ලබා ගන්න ඇති කියලා. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.